ඊට පස්සේ අපි දාගමු අර චීස් කුඩු එක. ආ ඒකේ තියෙනවා මං හිතන්නේ මොන හරි. ආව්! අන්ටටාන්! හෙලෝ මගේ ආදරණීය කෑදරණීය සදාදරණීය දරුවනි. අද අපි ලෑස්ති වෙන්නේ කොරියන් රාමෙන් එකේ කාර්බොනාරා ෆ්ලේවර් එකේ ලස්සම රස රාමෙන් එක හදා. රාමෙන්. හරි අපි බලමු මේ රාමෙන් එකේ බුල්දක් නේද මේකේ නම? දන්නේ මම මේක අතරම ෆස්ට් ටයිම් කනවා. මේ කලින් කාලා නැහැ. මම මේක දැකලත් නැහැ වැඩිය. හැබැයි මෙහැ නම් ඉතාලිය වල ඉන්න අය නම් ගොඩක් කාලා තියෙනවා කියලා කිව්වා මේක රසයි කියලා. කාර්බොනාරා ෆ්ලේවර් එක සාමාන්‍යයෙන් නිකන් බිත්තර වලින් හදන එකක්. ඒක හරිම ස්වීට් ඇන්ඩ් සවර් පට්ටම රසයි නෝමලි පාස්තා නම්. මේක අතටින් ඒ රහ මැටි අපි බලමු ඩිරෙක්ෂන්ස්. Put the noodles into 600 ml of boiling water for 5 minutes. Please remove the water remaining 8 spoons of වතුර ස්පූන්ස් 8ක් තියලා ඉතුරු ටික ඒ කියන්නේ නිකන් සෝස් එක වුණාද සුප් එක වගේ වෙන්න වගේ. මේක ග්‍රෑම් 130ක් තියෙනවා. මම වතුර එකක් ලිපේ තියලා තියෙන්නේ රෝස පාටට තිබ්බට මම හිතන්නේ මේක නයිස්ලි ඇති රෝස පාටට තියෙන නිසා. හොට් චිකන් ෆ්ලේවර් රාමෙන් stir fried instant noodles මෙන්න තියෙනවා. අපි දැන් බලමු පිටි ගඳට මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. මොකද ඉස්සර බලන්න ප්‍රෝටීන් තියෙනවා. නෝන් කවුඩර් නේ අන්න මිනේ කොඩි වින කරලා තියෙනවද කියලා තාත්තගේ පැත්ත නේද? ඔව් නයිස්. මේක ඇවිල්ලා කාර්බා මේක නමක් නම් කරන්නේ කවුරු හරි චයිනා දන්න චයිනීස් දන්න කෙනෙක් ඕන බලා ගන්න. මේක කාර්බා කියලා ගහලා. ඊට පස්සේ තියෙනවා මේක මං හිතන්නේ අර සෝස් එක දාන. ඒක තමයි තියෙන්නේ මගේ අතින් රවුමෙට තිබෙන ඔලිව්ස් එක ත්‍රිමාණ පිරමීතිය පරිමිතියකට හැදිලා තියෙන්නේ නයිස්ලි. කමන්නේ අපි වතුර එක රත් වෙනකන් ඉමු. මේක ටිකක් අමේනුත් කාලා බලමු. හොඳයි. හදලා බලමු. මං ඉතින් අමුතුවෙන් උඩ පැන පැන දඟලන්න ඕනේ නැහැ ළමයි. මේක සාමාන්‍ය විදිය තමයි හදාන්න තියෙන්නේ. මේක දාලා ඉතින් විනාඩි 5ක් තියලා බොයිලින් වෝටර් වලට දාලා විනාඩි 5ක් තියලා ඊට පස්සේ අර සෝස් එකේ මේ සෝස් දෙක එකතු කරගෙන ඊට පස්සේ වතුර චුට්ටක් රිමේන් කරලා තමයි ගන්න තියෙන්නේ. මේ මගේ ලස්සන මගේ ලස්සන නේද? අද මම මේ කතා කරාට ඊරමඩ ගොඩක් අමාරු වුණා. අද මම මේ කතා කරාට ඊරමඩ දත් අමාරු හැදිලා ගොඩක් අමාරු වුණා. මේ පැත්තේ ගත්තත් චොකලට් කාලා වෙන්නේ නැති චොකලට් කාලා ඕගොල්ලන්ගේ සාප වැදිලා. හරි අපි දැන් මේක ලිපට දාමු. මේ අවස්ථාවේ දුම් දමදම වැබලි වැබලි තියෙන මේ කාර්බොනාරා එක දැන් අපි ඕන මේක විනාඩි 5ක් තියලා මේකට දාගන්නවා. මම මේකෙමයි හැදුවේ. ඊට පස්සේ අපි දාගමු අර චීස් කුඩු එක. ඒකේ තියෙනවා මං හිතන්නේ මොන හරි. ආව්! ඒකේ තියෙනවා මොන හරි ලීක්ස් කෑලි වගේම. ඒක ඔක්කොම නම් මේවා ඔයගලන්ට ඕන නම් ෆ්‍රේම් කරලා තියාගන්න සිහි වටින විදිහට නැත්තම් ඉස් කරන්න. ඊට පස්සේ අර සොයි සෝස් එක වගේ සෝස් එකක් දාගන්නවා. මන් දන්නේ තේ ඒගොල්ලෝ කියනවා අපි හදනවා ඊට පස්සේ අපි කනවා අපි ලෙඩ වෙනවා බෙහෙත් දෙන්න කවුරුත් නැ මේකක් මිස් කරන්න කියලා පන්. මේ අර රිමේන් කරගන්න කිව්ව ස්පූන්ස් 8ක වතුර ඒකක් දාගන්නවා. ඊට පස්සේ කාලා කරන්නේ කලම් කරන්න හොඳට. මොකද සුවඳක් නම් ඇත්තටම එනවා. අපි බලමු අපි බලමු දැන්. දැන් මේක වක්කර ගමන නයිස්ලේ. නයිස්ලේ වක්කර ගමන නයිස්ලේ. ස්ටැම්ප්ස්. කෝ පලයන් පලයන් පලයන්. අච්චිට හාල් ගන්න. ඔගලන්ට මාව පේනවද දැන් මේ ඉදු මතරින්? මාව නිකන් කාජල් වගේද ඔගලන්ට පේන්නේ? අඩං අපි කාර්බොනාරයක හදලා ඉවරයි. මම මේ පොඩක් කකුල් දෙකෙන් පාත්තලා ඉන්නේ ඔගලන්ට කැම් එකට පේන්නේ නැත්තම්. ඇත්තට පේන්නේ. මේක සුවඳලක් පොඩක් හැබදෙනවද මන්ද?
මෙන්න තියෙනවා දුම් දම දම අපි කොරියන් රාමෙන් එකේ කාර්බොනාරා ෆ්ලේවර් එක කන්න පොඩක් ඉන්න මේ කැමරාවට පෙන් යව කන්න කියලා කියනවනේ අර සමය කොරියන් භාෂාවෙන් කිය ඔයගලන්ට තේරුන්නේ නැහැ කින්දා හරි අපි දැන් මේකෙන් චුට්ටක් ටෙස්ටිං 1 2 3 එකක් දාලා බලමු මංගාවර කෝට දෙකක් තිබ්බා හෂි හෂි දෙකක් තිබ්බා ඒ දෙක කොහෙද දන්නේ කමන්නේ ස්පැගෙටි කාලා පුරුදු වෙන්නේ මෙහෙම හැබැයි ඔරිජිනල් කාබනාරා එක මෙච්චර සැර නෑ මේක සැරයි ටිකක් හැබැයි හොට් ඇන් ස්පයිසි කියලානේ ගහලා තිබෙන්නේ සාමාන්‍ය හැබැයි ඔරිජිනල් කාබනාරා එකට වැඩිය නම් මේක ප්‍රශ්නයි තමයි ඔරිජිනල් කාබනාරා එක ස්වීට් ඇන් සවර් වගේ එකක් කියන්නේ නිකන් එච්චර මෙහෙම සැර නැහැ හැබැයි මේකේ සැරත් එක්ක අමුතු ලල් එකක් තියෙනවා ඔගොල්ලෝ හොයාගෙන කාලා බලන්න පට රසයි අත්‍තරම රසයි මම මේක අර තව ඒවා කාලාගෙන මංගල තව ගොඩාක් තියෙනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ලයික් කරලා ඔයගොල්ලන්ගේ ආදරණීය බඩජාරි හොඳ මේ අලුවන්ට ෂෙයා කරන්න මේ අපි එරිකත් හදලා බලමු මොන වගේද කියලා බලන්න එපේ ඩබල් ස්පයිස් තියෙනවා ට්‍රිපල් ස්පයිස් තියෙනවා ඒවා මට එච්චර මම ඒවා ආපස්සට දාන ඒවට එච්චර බයයි මම ඒක නිසා මේක මෙහෙම සැරයි නම් ඒක කොහොමද කාබෝනාර කියන සාමාන්‍යයෙන් සරම අඩුම රේන්ජ් එකක තියෙන එක මම දැන් අයිස්ලි කාටුන් එකක් බලන ගමන් තමයි මේක කන්න ඕනේ ඒක නිසා මම වීඩියෝ එක එන් කරනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් අපි ඉස්සරහට එක්ස්පෙරිමන්ට් කරනවා බලන්න කැමති නම් මේ වීඩියෝ එකට ලයික් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා ඔයගොල්ලෝ හදන්න ඔයගොල්ලෝ හදලා බලන්න කැමතිම රේන්ජ් එක මොකද්ද කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා එහෙනම් බඩජාරියොන්ට ජය වේවා අනේ කන කන සැරේට බඩ නම් එන්න එපා මේවට ලෙඩ වෙන්න එපා එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු බයි